Sony wasarato na kabagat kima samtis singawitin mapamanay. ප්‍රසන්න රණවීරගේ උපන්දින සාදයක් පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්ුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඇවිත් හිටියා. හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයත් මේ උත්සවයට එනකොටම මහින්ද රාජපක්ෂ කතාවට ඇදලා ගත්තා. කොහොමද සුසිල්? හොඳින් ඉන්නවා සර්. කොහොමද ඔයාලගේ කට්ටිය? අපි නම් ගානට වැඩේ කරගෙන යනවා. හැබැයි අනිත් කණ්ඩායම කලබල වෙලා ඉන්නේ. අනතුරුව මහින්ද සුසිල්ව රැගෙන වෙනත් ස්ථානයකට ගොස් විනාඩි 20ක් රහසිගතව සාකච්ඡා කළා. උපන්දින සාදයේ ප්‍රථම ගීතය රණවීර මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මහින්දානන්ද අලුත්කමගේ එක්ව ගායනා කළා. ඔවුන් හදවිමන් දොරින් ගීතය ගායනා කර අවසන් වූ පසු අරුන්දික ප්‍රනන්දු කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතය ගායනා කළා. ඕක ආණ්ඩුවේ ඉන්නකොට කියපු එකක් කියමෙන් මන්ත්‍රීවරුන් අරුන්දිකට විහිළු කළා. සාදයේ අවසානයේ නෙළුම් පොහට්ටුව පක්ෂයේ නිල ගීතය වන විකසිත කරලමු නෙළුම් පොහට්ටුව ගීතය මන්ත්‍රීවරුන් ගායනා කළා. මෙහි පදවැල් වෙනස් කරමින් විකසිත කරලමු නෙළුම් පොහට්ටුව බැසිල් සමග මිතුරේ යනුවෙන් තවත් පිරිසක් කියන්න ගත්තා. ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ආරම්භයේදී පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට අවශ්‍ය බව මන්ත්‍රීවරුන් යෝජනා කළා. ඒ ගැන ජනාධිපතිවරයා තම ස්ථාවරයේ කිව්වා. පක්ෂයේ සියලු තනතුරු වෙනස් කරන්න ඕනේ. ලබන තුන්වනදා අපි తాවකාලිකව තනතුරු වෙනස් කරමු. පසුව ඒවා විධායක සභාවෙන් හා සමස්ත ලංකා කාරක සභාවෙන් සම්මත කරගමු. එහෙමනම් සර් මෙම පත්කිරීම කරන්න. මන්ත්‍රීවරුන් නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ බලය ජනපතිට පැවරුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රධානියා වන තිස දේවේන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා කළා. මම ආණ්ඩුවේ ඉන්න 23 දෙනාට සති දෙකක් කල් දෙනවා ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න. මටත් තේරෙනවා ආණ්ඩුවේ ඉන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. මම වසර 5ක් රටපාලනය කරන්න ඕනේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ පැවැත්ම ගැන සිටිය යුතුයි. ජනාධිපතිවරයා ඒ විදිහට ආණ්ඩුවේ සිටින පිරිසට පණිවිඩයක් දුන්නා. ත්‍රිපිටපත පසු තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.